පෝෂණය තියෙනවා වින්දනය තියෙනවා ඔක්කොම එකතු කරගත්ත සිකුරාදා නුගසවන සිකුරාදා නුගසවන අද පෝෂණය වෙන්නේ එහෙම දැන් ඔබ කිව්වනේ කවුද එන්නේ කියලා නේද මොකද කිව්වද කිව්වේ නැහැ නේ මම දන්නවා ඒක රසය තියෙනවා කියලා කිව්වා කලාව තියෙනවා කියලා හරිම සුන්දරයි කියලා කිව්වා දැන් ඒ සුන්දරකම ඔබට දැන් දැක බලා ගන්න හැකියාව තියෙනවා අද දවසේ කවුද වින්දනීය හෝරාව හැඩ කරන්න එන්නේ කියලා තවත් දෙයක් කියන්න අමතකුණා නේ ආමන්තේ තමයි වින්දනීය හෝරාව හැඩ කරන අපේ අමුත්තියව පුදුම කරන්න ඉන්න සුවිශේෂී අමුත්තා හෝ අමුත්තිය කවුද ඔබට පුළුවන් අනුමාන කරන්න 011 250 1610 අපේ දුරකථන අංකයට කතා කරලා කියන්න කවුද අද දවසේ වින්දනීය හෝරාවේ අමුත්තා හෝ අමුත්තිය පුදුම කරන සුවිශේෂී අමුත්තා මම බලන් හිටියා රසයානේ කාපු ගම් ප්‍රශ්නකව විරුද්ධ පක්ෂයක නේද අපේ පක්ෂයක නේද කියලා ඒකට උත්තරයක් ඔගේ හම්බෙයි කියලා තාම හම්බුන්නේ නැහැ තාම මම හරි පරිස්සම් ඉඟි දෙනකොට ඇත්තම නම් බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් ඉතාම භක්තියෙන් පිළිගන්නවා අයිබෝන් ඔබට අයිබෝන් අයිබෝන් දෙන්නටම උදෑසන බෝ දකින්න ලැබීම සහ අපේ මැදිරියේ මේ ආකාරයෙන් සජීව ලෙස කතා කරන්න සහභාගී කරවා ගැනීම අපි ලැබපු වාසනාවක් කියලා සලකනවා අනිවාර්යෙන් ආමන්ද දැන් ශ්‍රියානි අමරසේන කියන ප්‍රතිභාන්විත කලාකාරිනියනේ අද වෙනකොට අපි හඳුනන්නේ හැබැයි මං කැමති ශ්‍රියානි අමරසේන කියන චරිතය ගොඩ නැගෙන්න කලින් හිටපු අර පාලම කුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි කියන පුංචි දරුවා ගැන කතා කරන්න ඇත්තටම මුලින්ම කියන්න ඕනේ සිතුවිලිගේ උදේ පාන්දරම කියපු සිතුවිල්ල නම් හරි වැදගත් අර චක්‍රේ මම හිතන්නේ මට පාස් යන කාලේ නවරක් චක්‍රේ තමයි අමාරුම හැමෝටම ඒක තියෙනවා නේද මොකද දන්නේ මේ ඉතින් මේක අද මතක් කරපු එකත් මගේ අතීතයට ගියා පාසල් ජීවිතේ මගේ එන මීතරපුල මධ්‍ය මහාවිද්‍යාලයට යමුද අපි අනිවාර්යෙන්ම මීතරපුල මධ්‍ය මහාවිද්‍යාලය තමයි මම මුලින්ම වසරක් එකහමාරක් විතර මම මේ පාසලේ අධ්‍යාපනය ලැබුවා ඉතින් එතන තමයි මම පාසලක තියෙන ඒ විශේෂත්වය ඒ සුහදත්වය ඒ එකමුතුව ඒ හැම දෙයක්ම දැනගත්තේ ඉතින් ඊට පස්සේ තමයි මම මියුසියස් විද්‍යාලයට ඇතුළු වුණේ කොළඹ එතනත් මම අවුරුදු 8ක් 9ක් විතර අධ්‍යාපනය හැදෑරුවා ඒ කාලේ තමයි මම හුඟක් ඉතින් කලාව පැත්තට යොමු වුණේ මගේ කලා ජීවිතේ මුල්ම ආරම්භය මොකද මම හරි කැමති වැඩසටහන ඒ කියන්නේ මගේ තිබුණු විෂයන් කීපයක් තිබුණා සිංහල සාහිත්‍ය සිංහල භාෂාව චිත්‍ර ශිල්පය සහ සංගීතය ඉතින් මේ විෂයන් හැම එකටම වගේ මම හොඳ ලකුණුක් ගත්තා මම කැපීපෙන ශිෂ්‍යක් බවට පත් වුණා ඒ කාලේ ඉස්කෝලේ හැඳින්වෙන්නේ ශ්‍රියානි කියලාද කුමාරි කියලාද මියුසික් විද්‍යාලේ මාව ඇමතිය කුමාරිහාමි කියලා ඉතින් කුමාරිහාමිලා එක්කෙනා හිටියේ එතකොට ඉතින් මට තරමක් ලැජ්ජයි දැන් කුමාරිහාමි අයිය හාමි කියන්නේ කියලා ඉතින් පස්සේ තමයි මට තේරුම් ගත්තේ මේ නමේ තියෙන මේ වැදගත්කම මේ ප්‍රෞඩත්වය කොහොමද මගේ පියා නුවර ඒ පරම්පරෙන් ආපු නමක් මට ලැබුණේ කියලා මම දැනගන්න ටිකක් කල් ගියා ඉතින් දැන් මම ඒක අගය කරනවා ඉතින් මගේ නම කොහොමත් මම අගය කරනවා දැන් අර කුමාරි තමයි මියුසියස් විද්‍යාලයේ ඒ පන්තියේ හිටපු දක්ෂම චිත්‍ර ශිල්පිනිය දැන් ලස්සනට මේ චිත්‍රය ඇඳහම ටීචර් මුළු පන්තියටම පෙන්නවා මතකද ළමයි ඔක්කොමල බලන්න මේ චිත්‍ර දිහා මේකේ තියෙන වර්ණ සංකලනය බලන්න මේතර කොතනකවත් සුදු නැහැ කියලා මතකද ඒ මොහොත ඔබට හොඳට මතකයි මටත් මතකයි මොකද චිත්‍රයක් ඇඳීමේදී කරන්න ඕන පිළිවෙල මම අධ්‍යයනය කරා හුඟක් වටිනා චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර දිහා බලලා ඒවල මම දැක්කේ නැහැ හරි පැහැදිලි රාමු පීපියක් තමයි මම දැක්කේ ඉතින් ඇත්තටම ඒ තුලින් තමයි ඒ ආభాෂය තුලින් තමයි මම මගේ චිත්‍රයත් මම සැරසුවේ ඉතින් මම හිතන්නේ ඒක මගේ චිත්‍ර ගුරුතුමියගේ පැසසුමට ලක් වුණා ඇත්තටම මට හරි ආසයි හරි ආඩම්බරයි ගෙදර ගිහලත් මම ඒ ගැන කිව්වා අම්මටයි තාත්තටයි ඉතින් ওই වගේ සිදුවීම් රාශියක් ඉතින් පාස යන කාලේ අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා නේද දැන් ඔය කියන්නේ 50 දශකයේනේ ඔව් නේ 50 දශකයේ කොළඹ ඥාන ලබයි කියන ගන්න ස්කෝල් එක හැසිරීම ඒ රටාව ඒ පරිසරය හරිම වෙනස් දැන් අපි දැන් 21 වෙනි සතවර්ෂයේ දෙවැනි දශකයේ ඉවර වෙන ළඟයි දැන් ඉතින් ඒ නිසා අපිට හිතා ගන්නත් බෑ නිකන් මට කියන්නේ ඒ කාලේ කාන්තා පාසල් නැත්තම් බාලිකා පාසල් වල වාතාවරණය කොයි වගේද මියුසියස් විද්‍යාලය ඊට පස්සේ ඔබ ගෞතමි බාලිකා ඊට පස්සේ ගෞතමි මේ මේ කාන්තා පාසල් වල වාතාවරණය කොයි වගේද කාලේ ඇත්තටම කියනවා නම් අපි හරිම විනය ගරුකව අපිට හැසිරෙන්න උදේම කියලා දෙනවා උදේම ඇසම්බලි කියලා තියෙනවා අපි පන්සිල් ගන්නවා ඔක්කොම එකතු වෙලා ප්‍රධානාචාර්යතුමියත් එතෙන්ට එනවා ඉතින් එතෙන්දී අපේ සිත ධාරණ වෙනවා අධ්‍යාපනයට ඒ වගේම ගුරු ගෞරවයට
අපි ගුරුන්ට හරියට ගෞරව කරා. ළමයි අතරත් ලොකු සමගියක් තිබුණා. දඟ වැඩ නැත්තෙම නැහැ. ඉතින් ඒක තියෙන්න ඕන දෙයක් නේ. නමුත් ඒවට දඬුවම් ලැබුණා. අපි ඒවට හරි බයයි. දඟ වැඩක් කරන්න බයයි. මේ 500 හැසිරීම අපිට හරි ප්‍රබලයි. හොඳට හැසිරෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ විනය පාසල් තුනේම මම දැක්කා. මොකද ගෝතම බාලිකා විද්‍යාලෙත් එහෙමයි. බාලිකා විද්‍යාලේ කැටියට ඒ විද්‍යාලේ මම ගෝතම බාලිකාවට යනකොට තරුණ විය ඉලමිලා. ඉතින් එතකොට තරුණ වියේදී අර බාලිකාවකට වඩා වෙනස් අත්දැකීම් ලැබෙන්නේ එතෙන්දිත් අපිව හසුරවපු විදිය අපේ ගුරුතුමියන් අපිව මෙහෙයපු හැටි අපේ යම් කිසි අත්තරක් වුණොත් අපේ කිසියම් ඉස්කෝලේට හානිකර දෙයක් වුණොත් ළමයිව නොමග යවන්නේ නැතුව ඒවට මුණ දුන්න හැටි මොකද අත් වශයෙන්ම ළමයිගේ ප්‍රේම සම්බන්ධයක් මොකක් හරි දැනගත්තාම ගුරුතුමිය ආවේගශීලී වෙලා ගුරුතුමිය ගොඩක් දුරට තද දඬුවම් දෙන්න ගියාම මේ ළමයාගේ මානසික තත්ත්වය ගොඩක් දුරට වැටෙනවා මොකද ඒ මානසික මට්ටම ළමා විදිහට හිතන්න ඕනේ ඉතින් මම අද මේ හුඟක් වෙලාවට පුවත්පත් මාර්ගෙන් දකිනවා එහෙම අර තද පියවරගත් ගුරුතුමියන් නිසා ළමයින් අමාරු වෙටලා තියෙනවා ළමයින් ජීවිත පව නැති කරන් තියෙනවා අපි මාධ්‍ය තුලින් දැක්ක දැන් අපි මං දිනගත පාසල නම් ඒ තත්ත්වයේ තිබුණේ නැහැ මොකද අපිට හරිම කරුණාවන්ත වුණා ගුරුවරයන් කොයි කාලේද හතර බිරි කතාවට පැටලුනේ හතර බිරි කතාව මෙදී යන්නේ රුක්මණී කොයිද රුක්මණීද කලින් ඉස්සර කරුවනේ කලින් නේද හතර බිරි කතාව නේද ඒක ඉස්කෝලේ යන කාලේ ඔව් ඔබට මතකයි නේද මගේත් මතකෙ ගිලිහෙනවා ඒ මම හිතන්නේ මියුසික් විද්‍යාලය ඉගෙන ගන්න කාලේ හතර බිරි කතාව කරේ ඉතින් මම හිතන්නේ පාසලේ විවිධ ප්‍රසංග නර්තන ප්‍රසංග ගායන ප්‍රසංග බොහෝමයකට මම ඉතින් ඉස්සරහම හිටියා ඉතින් මම හිතන්නේ රාශියකට මට සහභාගි වෙන්න ලැබුණා ඒ තුලින් තමයි මම හිතන්නේ මම මේ ගමන මේ තරම් දුරට එන්නේ. දැන් ව්‍යුත්පත්තියෙන් ගෙනාපොය සියලු දක්ෂතා අද දකින අපේ ප්‍රතිභාන්විත කලාකාරණිය දක්වා දුරදිගෙන්න දෙමව්පියන්ගෙන් පුදුමාකාර උත්තේජනයක් හම්බුණානේ පුංචි කාලේදී. මතකද අර මේ පවුලේ හිටපු එකම දරුවා නිසාද මන්ද අම්මයි තාත්තයි චිත්‍රපටි බලන්න එකන ටීටර් එහෙම බලන්න එක යන බඩගිනි වුණාම කිරි ටිකක් බීලා නිදා ගන්නවා කියලා තාරංචි. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මම මගේ අම්මගෙන් අවුරුදු 7ක් කිරි බිව්වා. මොකද මට බාල වෙන කවුරුත් නැති හින්දා ඉතින් ඒ කාලේ අම්මලට හොඳට කිරි තිබුණා ඉතින් ඒ බීපු ශක්තිය තමයි මම හිතන්නේ මේ තාම තියෙන්නේ ඇත්තටම මම හිතන්නේ මගේ අම්මයි තාත්තයි තරම් මං වෙනුවෙන් කැප වුණු දෙන්නේ තවත් නැති තරම් අදටත් මම මතක් කරනවා දැන් ජීවිතුන් අතර නැහැ දෙන්නම ඉතින් ඒගොල්ලෝ මගේ කලා ජීවිතේ ලොකු ධෛර්යයක් ශක්තියක් දුන්නා තහංචි දැම්මේ නැහැ කවදා තහංචි දැම්මේ නැහැ මොකද ළමා කාලේ මම සිරියගේ ළමා පිටියට සින්දු කියන්න ගියා සිරිය අයියා කියන්නේ අපේ ගෙවල් ළඟ හිටපු මගේ අදිනීචිතිවරේ කවියෙක් හොඳ කලාකාරයෙක්. ඉතින් ඒක හරි ලස්සන සිදුවීමක් නේද අර ගේ ඇතුලේ කෑ ගහනවා ඇහිලානේ අම්මගෙන් ඇවිල්ලා අහලා තියෙන්නේ මේ ළමා පිටියට මෙයාව දෙන්න බැරිද කියලා නේද? ඇත්ත වශයෙන්ම. ඉතින් එතෙන්දි මම ප්‍රථම වතාවට ගුවන්විදුලි සංස්ථාවට එතකොට තිබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය කියලා මං හිතන්නේ. මේ එහා පැත්තේ තිබුණේ ජාතික රූපවාහිනියද? ඉතින් ඒ පටන් ගත්ත ඒ ආරම්භය තමයි ඒකත් එක්කම තමයි මම හිතන්නේ මට ගායනය පිළිබඳ මම කිසි දෙයක් ඉගෙනගෙන නැහැ. හදාarලා නැහැ. නමුත් ඒ සිරියගේ ලැබුණු ආభాෂය තුළින් මට ටිකක් හරි ගායනා කරන්න මට හැකියාව තිබුණා. ඊට පස්සේ තමයි ඉතින් ගෞතම විද්‍යාල ඉගෙන ගන්න කාලේ මම නරිබැන නාටකයට සම්බන්ධ වුණේ වේදිකා නාට්‍යයට. නරිබැනට සම්බන්ධ වීම කියන එකත් හරි සුන්දර අත්දැකීමක්. ඊට කලින් හැබැයි ඔබ ආසවුන තවත් චරිතයක් තිබුණා. ඒකට හම්බ වෙන්නේ අවස්ථාවනේ. මොකද කුවේණි සඳහන් ඉල්ලුම් පත්‍රයේ දැන්නේ. හරි හරි. හැබැයි කුවේණි වෙන්න තරම් අර සැරපරුෂ පෙනුමක් නැහැ කියලා කිව්වනේ. ඇත්තට වශයෙන්ම මොකද මගේ පත්‍රයේ තිබුණු දැන්වීමකට මගේ මවට මම පෙන්නවා මේ දැන්වීම අනේ අම්මේ අපි මේකට යන්කෝ. මේ කුවේණිකේ මොකද අපි පොතපතෙන් කුවේණි ගැන හදාarලා තිබුණානේ. නමුත් ඉතින් අම්මත් කැමති වෙලා මාව එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා ඉතින් මගෙන් පොඩ රංගපාණ්ඩ කියලා සින්දුවක් කියන්න කියලා. ඉතින් තව ගොඩාක් රාශියක් හිටියා පිරිස. ඊට පස්සේ ඉතින් මට කතා කරලා කිව්වා මේ අනේ කියන කනගාටුයි මේ දැන් ඔයාගේ මෝනේ ඒ කුවේණිට තියෙන්න ඕන ඒ පෙනුම තරමක් ටිකක් සැරපර්ෂ කාන්තාවක්නේ. ඒක නැහැනේ. ඒකට අපි වාහි සතින් යවන්නේ. අපිට වඩා චරිත දෙකක් තියෙනවා මේකේ චරිත දෙක දෙන එක මුද්‍රා නාට්‍යයක් කියලා ඉතින් මට මේ චරිත දෙකක් දුන්න තම්මැන්නා කියන නාට්‍යය.
ඊට ඒක තමයි මට එක්තරා විදිහකට තෝතැන්නක් වුණේ මේ නරිබැන නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ බී කුමාරපත්‍රණ මහත්තයා තමයි ওই සම්බන්ධතාවය ඇති කරන්නේනේ. ওই අවස්ථාව දෙන්නේ. ඔව් එයා මගේ රංගනය දැකලා දානන්ද ගුණවර්ධන මහත්මයාට ඒකේ නරිබැන නිෂ්පාදක මහත්මයාට කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවා අපි ගමදුවට මෙයාව ගම්මුද කියලා. එයා එක්කම තමයි මිස්ටර් ගුණවර්ධන අපේ ගෙදර ඇවිල්ලා අම්මගෙන් අවසර අරගෙන ඔන්න මම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියා. ප්‍රඥා සෝමහිට්ටිආරච්චි හම්බෙන්නේ කොයි කාලේ? ප්‍රඥා සෝමහිට්ටිආරච්චි හම්බෙන්නේ ඒ වකවානුවේ තමයි. ඒ කියන්නේ 60 දශකයේද? 60 දශකයේ. ඒ කියන්නේ මම විවාහ වෙලා නැහැ එතකොට. චිත්‍රපට ශාස්ත්‍රයේ කෙටි චිත්‍රපටයක් කරා. වාර්තා චිත්‍රපටයක්ද කෙටි චිත්‍රපටයක්? වාර්තා චිත්‍රපටයක්. මම හිතන්නේ ඔහු කටයුතු කරේ රජ චිත්‍රපට අංශයෙන් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා එයා සිලෝන්. Wings over Ceylon. Wings over Ceylon තමයි මේකේ නම. I think මමත් බොහොම ආසනේ උඩින් යන්න plane දිහා බලා ඉන්න. එතකොට අපි උඩින් ගිහිල්ලා නැහැ. I think ඒකත් එක්තරා විදිහක සුමිත් අමරසිංහ තමයි කැමරාව දැරුවේ. ඒ චිත්‍රපටය ඒ වාර්තා චිත්‍රපටයේ. පහු කාලෙක ඉතින් ඔහු අපේ හොඳ සුහද මිතුරෙක් වුණා චිත්‍රපට ශාස්ත්‍රය තුල. I think ඒකත් එක්තරා විදිහක අත්දැකීමක් වුණා මට චිත්‍රපට ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීමක් ලබා ගන්න. ඔහොම ඔම යනකොට ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම අධ්‍යක්ෂකරුන් අපිට හම් වෙනවා. මිස්ටර් ජේම්ස් පීරිස්, ඩී.බී. නිහල්සිංහ මේ වගේ 30 අබේසේකර මුණ ගැසීමත් හරි අමුතු කතාවක් නේ. ඔව් අපි එතනට එන්න කලින් ආවන්ත අර ඒ සඳහා පාර හැදිච්ච විදිහ හරි ලස්සනයි. කුතුහලෙ තියාගමු. ඔව් කුතුහලෙ තියාගමු. කතාවෙන් කතාව අපිට අරකට තමයි කුණා නේද? ඒක තමයි. ඔව් දැනෙන්නේ කියලා අනුමාන කරන්න පුළුවන්ද? මමත් බලාගෙන ඉන්නේ කවුද එන්නේ කියලා. හිතන්න බෑනේ අනුමාන කරන්න හිතන්න ඉතින් පොඩි ඉංගියක් දෙන්නකෝ සිතුවිලිට කියන්න මොකද අපිට වඩා හරි හොඳ ඉංගි දෙන්න පුළා ඒගොල්ලන්ට ආසිතුවිලි කියන්න පොඩි ඉංගියක් දෙන්න බෑ මං ඒ ඉංගිය දුන්නත් අහු වෙනවා මම දැන් ඉස්සලා කියන කාන්තාවක්ද ක්ෂේත්‍ර කෙනෙක් ඔව් ක්ෂේත්‍ර කෙනෙක් කියලා කියන්නකෝ මොකද පවුල් වල අය පවා මෑ හරි කට්ටක් කෙනෙක් කිව්වම ලිංග ભેදයක් නෑ කියන්නේ නෑ නේද මේ දක්වාම කිව්වේ නෑ ක්ෂේත්‍ර කෙනෙක් ඔව් ක්ෂේත්‍ර කෙනෙක් අමෝ ක්ෂේත්‍ර කොච්චර ඉන්නවද ක්ෂේත්‍ර අමුත්‍තියක් කියලා කියමුද එහෙනම් අමුත්‍තියක් මන්නම් නෑ පටලන්න නැත්තම් කමන්න නෑ අමුත්‍තියක් මගේම හිතවතියක් ගෝවා කිට්ටු එක්කනේ එච්චර දන්නේ නැහැ නේ එච්චර දන්නේ නැද්ද ඔන්න පටලනවා කොමාරි ඒ අවස්ථාව උදා වෙනකල් ඒත් එක්කම අපි දැන් අපි අර අතෙන්ට යමුනේ දැන් ආමන්ත කතාවක් තියෙනවානේ සාමාන්‍යයෙන් කලා ශිල්පිනියක් වෙන්න පුළුවන් ශිල්පියෙක් වෙන්න පුළුවන් විවාහ වුණාට පස්සේ අර අපි දන්න භාෂාවෙන් කියනවනේ ඩිමාන්ඩ් එක අඩු වෙනවා එහෙම නැත්නම් තියෙන ඉල්ලුම අඩු වෙනවා එහෙම නැත්නම් තමන්ගේ තියෙන ජනප්‍රියත්වය බහිනවා කියලා හැබැයි නෑ ඔය කියමන බොරු කරපු කෙනෙක් තමයි මේ ඉන්නේ විවාහ වුණාට පස්සේ අලුත් වසන්තයක් ජීවිතේට එකතු වෙනවා ඔය කාල ඔය ඔය සිද්ධියත් හරි ලස්සනයිනේ නේද අර පත්තරේ මංගල දැන්වීම දැකලා කලාවත හිත ඇති අහිංසක පෙනුමැති කියලා දැකපු ගමන් අම්මා ඒකට අයදුම් පත්‍රයක් දැම්මා. ඊට පස්සේ එනවා සිල්වයි පෙරේරායි කියලා දෙන්නෙක් බලන්න. අනිවාර්යෙන්ම අපි රවට්ටලා ගියා බොරු නම් දෙකක් දුන්නා. අපිට ඒ සිද්ධිය චුට්ටක් කියන්නකෝ මොකද හුඟක් ආයේ අහලා නැහැ මේ කතාව. ඔව් ඉතින් දැන් ඒ සිල්වයි පෙරේරා දෙන්න ඇවිල්ලා ගියානේ ඉතින් මම සංග්‍රහ කරා. ඉතින් කොහොමද මංගල දැන්වීම දාලා තියෙන්නේ? කලාවට ලැබි අහිංසක පෙනුමැති අහිංසක දෑත් බලාපොරොත්තු වෙන්නේ නැති ඔන්න මොන මොනවාද ගොඩක් තිබුණා අම්මට අග්ගාල දැම්මා අම්මා මගේ පින්තූර පුතේක දැම්මා පින්තූර දැම්මේ අර වින්ස් ඕවර් සිලොන් එකේ මගේ පින්තූරයක් ඉතින් ඊට පස්සේ තමයි අර ලියුමක් අපි අහවල් දවසේ එනවා ගෙදෙට්ට කියලා මහතුරු දෙන්නෙක් ආවා සිල්වයි පෙරේරායි ඉතින් එකේ රුස මහතෙක් කෙනෙක් එක්කෙනෙක් සාමාන්‍ය වෙනුව තියෙන ලස්සන කෙනෙක් ඉතින් මම දන්නේ කවුද මේ දෙන්නගෙන් කියලා මේ සංග්‍රහ කරා ඉතින් හිනා වුණා කතා කරා චුට්ටක් එච්චරයි ඒ කාලේ එහෙමම නෑනේ දැන් වගේ. ඉතින් ඊට පස්සේ ආයි ලිමනක් එනවා මේ අපි පෙරර සිල්ලවත් නෙමෙයි. අපි දෙන්න මේ මම ආතරු අමරසේන විසුතර පත්‍රයේ කතෘ මගේ හොඳ මිත්‍රයා ඔගස්ට් විනායකරත්නම්. එතකොට ඔබතුමිය හොඳ මේ රසිකයෙක් විසුතර පත්‍රයේ කතෘගේ ඒ කියන්නේ පත්‍රයේ හොඳම රසිකයෙක් මම හැම සතියේම පත්‍රය ගන්නවා. එතකොට ඔගස්ට් විනායකරත්නමත් හරි ප්‍රසිද්ධයි. ඔහුගේ ගීත ඔහු ගීත ලියනවා ගීත රචකෙක්. ඉතින් පොත් ලියන කෙනෙක් ඔහුත් පොත්පත් කලාවේදී.
ඉතින් මට පුදුම හිතුණා මේ දිනද මේ ආවේ කියලා. මොකද මම එතකොට දැන් දැකලා නැහෙනේ. මුලින්ම ඒ කාලේ Facebook නැහැ. මොකුත් නැහැ. මොකද දැනගන්න විදියක් නැහැ. දුරකථනේ විතරයි. දුරකථනේ දැන් ඔය ජංගම දුරකථනත් නැහැනේ. ඉතින් ලිපි තමයි හොඟක් තිබුණේ. ලිපි වලින් තමයි හොඟක් කොමාරු කරගත්තේ. ඉතින් ඒ කැමතියි කියලා කිව්වා. හැබැයි දැන් ඔය ආතර්ජු අමරසේන මහත්මයාටත් උත්තර 300ක් විතර ඇවිල්ලා තියෙනවලු ආමන්ත. හැබැයි එකයි බලන්න ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි පුදුම කියන්නේ නිරනව කියන්නේ. ඩයිවේ නේද? ඩයිවේ ඩයිවේ. ඊට පස්සේ දැන් එතනින් විවාහ වෙනවා අඳුනගෙන. හැබැයි එතනින් පස්සේ ඔබේ ජීවිතේ ලොකු හැරොම් ලක්ෂයක්, අලුත් වසන්තයක් එනවා. සිනමාවට ඔන්න අවස්ථාව හම්බ වෙනවා එතනින් පස්සේ. ඔව් මොකද විවාහයට කලින් මට සිනමාවට එන්නම් මගේ දෙමාපියන්ගෙන් නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මම ඒකට බලකිරීමක් කරෙත් නැහැ. ඊට පස්සේ මම විවාහ වුණේ චිත් සිනමා ශාස්ත්‍රය ගැන හොඳ පුළුල් අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක. ඉතින් ඒක මගේ වාසනාවකට හිටියා. හැබැයි මුලින්ම දෙලොවක් අතර චිත්‍රපටියට ආරාධනා කරන්ති මම හිතන ඉනෝකදුව හම්බෙන්න. ඔව් මට එන්න බැරි වුණා. කරන්න බැරි වුණා. ඊට පස්සේ ගොළු හදවතට සම්බන්ධ වුණා. ගොළු හදවතේ චිත්‍රපටිය මම රූගත කරනකොට ඉනෝකට වයස අවුරුදු 1.5යි. අයත් මගේ දුව හැටියට ඒක රඟපෑවා. මමත් මගේ ප්‍රථම වෘත්තා චිත්‍රපටිය. ඊට පස්සේ තව තීරණාත්මක අවස්ථාවක් කීපයක් ඇවිල්ලා මට දැන් අපිට දැන් අර අමුත්තත් අවිනාඩි කීපයකින් එන නිසා අමුත්තක වල ගමන්නේ නැහැ. අමුත්ත ඇවිල්ලා දින්නේ. ඇවිල්ලා ඇති ගානේ දෙක තුනක් අතරත් එයි. ඒ නිසා මට තුන ඊට පස්සේ ඔබගේ තව අපි දැන් වෙනත් ශ්‍රේෂ්ඨයකට ඔබ පසු කාලෙන යමු වෙනවා මේ ටෙලිනාට්‍ය නිර්මාණය පැත්තට. ඒ කියන්නේ විශේෂයෙන්ම ලංකාව තුළම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වෙන කාලයක ඔබ පියවර ගත්තා වෙනත් රටවල වලට ගිහිල්ලා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරලා පොඩි වෙන රසයක් ලංකාවේ ප්‍රේක්ෂකට ලබා දෙන. ඒක සෑහෙන දුරට සාර්ථක වුණා. ඔබ ඒක බොහොම ආසාවෙන් කැමැත්තෙන් කැපවීමෙන් කරන්න පටන් ගත්ත කාලයක් තිස්සේ ඒ වගේ දෙයකට යමුණේ ඇයි? ඇත්තටම යම් කිසි වෙනසක් කරන්න මගේ හිතෙත් හැම අවස්ථාවකම මම ඒකට මුල් තැන දුන්නා. වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා. අපි දැන් අපේ ලංකාවට ටෙලි ශාස්ත්‍රය පැමිණියා, ටෙලි නාට්‍ය පැමිණියා. ඉතින් මම මුල් කාලෙම ටෙලි නාට්‍ය කීපෙකම රඟපෑවා. ඒ ශාස්ත්‍රයේ තියෙන තාක්ෂණික වෙනස්කම්, රඟපෑ වෙනස්කම් හැම දෙයක්ම මම අවබෝධ කරගත්තා. මට මම මගේ තරණය කියලා චිත්‍රපටිය අරගෙන මම එංගලන්තයට ගියා ඒ හින සිංහල ප්‍රේක්ෂකයට පෙන්වන්න. එතෙන්දී මේ මගේ හිත මිතුරියක් ලීලානි පෙරේර මට කිව්වා, ඇයි ශ්‍රියානි ඔයා අපේ රටට ඇවිල්ලා මොකක් හරි චිත්‍රපටයක් හරි ටෙලි වෘත්තාන්තයක් හරි කරන්න, එතකොට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ කොච්චර කලාකාරයෝ මේ රටේ ඉන්නවද? මේ රටේ ඉතරක්ම හැම රටවලම ඉන්නවා. ඒගොල්ලන් ලංකාව ගැන හිත හිතා ඉන්නේ. ඉතින් ඔයාට මේ මම උදව් කරන්නම් මේකට මෙහෙම දෙයක් කරන්නේ කියලා. ඒක මගේ හිත තුළට සෑහෙන දුරට ආවැදුනා. මම ඇවිල්ලත් මාස ගාණක් ගියට පස්සේ මට හිතුන නෑ මේ යෝජනාව කරන්න ඕනේ කියලා. ඊළඟට දැනුම් දීලා මුලින්ම මම පටන් ගත්තේ එංගලන්තෙන්. එංගලන්තේ ඒ ටෙලි වෘත්තාන්තේ නම මැගීද? නෑ, හේමන්තී වසන්තය. හේමන්තී වසන්තය. හේමන්තී වසන්තයක් මම හිතන්නේ ජාතික රූපවාහිනියම පෙන්වුවේ. ඊට පස්සේ පුෂ්පරාගය, ඊට පස්සේ තවත් නාට්‍යයක් කරා. නම් මතකත් නෑ දැන්. ඊට පස්සේ ඉතින් අනිත් රටවල්ලෝ ජපානි නාට්‍ය දෙකක්, ඒ නාට්‍ය දෙකත් සකුරා මල් සහ මයුරසපෝ ජාතික රූපවාහිනි විකාශය වුණා. ඉතාලියෙත් එකක් කරා. ඉතාලියෙත් එකක් කරා. ඉතාලියේ එකක් කරා. ඒක තාම තියෙනවා පින්නේ. මේ හොඳට රූපවාහිනි ලිෆ්ට් එකක් නෑ. රූපවාහිනි තාම තත්ත්වෙ තියෙන. ලිෆ්ට් එකේ යනකොට තාම පොඩි හද ගැස්මක් තියෙනවද? ඔව්. ලිෆ්ට් එකේ තනම යන්න බයයි. නොදන්න ලිෆ්ට් වල. එහෙම උනේ ඔබ දන්නවනේ සිද්ධිය. ඔව්. එහෙම උනේ අපි එංගලන්තේ එක පුෂ්පරාගය රූපගත කරන්න ගිහිල්ලා රොබින් පොනාන්දු මම ඒකට ගිහිල්ලා ඉතින් මගේ නිකන් සංචාරයක් විදිහට මගේ පුතා සහ ලේලි ඒගොල්ලෝ බඳපළුත. එතකොට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කට්ටිය ගිහිල්ලා හිටියා. මේ එදා අපි ෆ්ලයිට් එක මොකක්ද ආබදයක් කියලා රෑ නතර වෙන්න උන හොටෙල් එකක. ඉතින් එංගලන්තේ හොටෙල් එක. ඉතින් අපිට කිව්වා උඩම තට්ටුවට යන්න උගලගේ කාමර ඔක්කොම තියෙනවා කියලා. ඉතින් අපි ඔක්කොම ඔව් හත් දෙනෙකුට පමණයි. දැන් අපි හතක් හිටියේ. හරි, අපි බෑග්ස් අර ඔක්කොම හෑන්ඩ් බෑගේජස් ටික ඒවත් එක්ක තව අටක් නමයක් විතර වෙනවා. දැන් ලිෆ්ට් එක උඩට ගිහිල්ලා නතර වුණා. දොර ඇරෙන්නේ. දැන් දොර ඇරෙන්නේ නැතුව දැන් බෙල්කනෝනේ අර එමර්ජන්සි බෙල් එක පුෂ් කරා. ඒකටත් නෑ උත්තරයක්. දැන් ඔන්න බයයි. දැන් රොබිනුත් පොඩ වටපිට බලන මෙහෙම. ඊට පස්සේ දැන් මට නම් හරි බයයි. දැන් මම බය පෙන්නන්නේ නැහැ. එතකොට අපිත් එක්ක ගියා මේ. එතකොට අර AC එක වැඩින් වැඩ කරනවානේ. දුම එනවා ඉතින්. එතකොට මේ මල් දෙනි අපේ ඇසිස්ටන්ට් එකට කියනවා
මේ කොහෙන් දුමුකුත් දිනවා අනේ මොන හරි කරන්න ඉක්මනට මේ මොකක් හරි කරන්න කොහොම කියන නිසා මුකුත් කරන්න බෑ බෙල් එකට කවුරුත් ආන්ස කරන්නේ නැහැ මොකද මහා රෑ දෙකට විතර ඇතිනේ ඉතින් පස්සේ මේ මගේ පුතා කියලා නිකන් මෙහෙම දොර මෙහෙම මෙහෙම අයියෙන් ඉඳලා ඇරියා උන්ට දොර ඇරුණා ඇරුණාට මොකද ෆ්‍රිජ් මේ 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 මේවා එක උඟ පල්ලෙහාට ගිහිල්ලා අපිට පඩියක් අගිනවා වගේ පැනලා තමයි මේ ලිෆ්ට් එකෙන් එළියට එන්න උනේ බර වැඩි කම ඉතින් අපේ වැරද්ද මේ වැඩියෙන් බය වුණේ එදාද භූමිකම්පාව ඇතිවෙච්ච දවසද නෑ වැඩියෙන් බයනේ භූමිකම්පාව බලන්න හරි ආසයි ඔය මයුරා සුපුර කරන්න ජපානය ගිහිල්ලා ඉතින් අපි නතරලා ඉන්න නිවස අපි හිටි උඩ තට්ටුවේ මම ඖෂධි පබෝදා ජීවන් ධනංජ අපි කට්ටිය උඩ කාමරල හිටි රැයිත් රෑ දෙකට විතර ඇති එහෙ ඉතින් ඇඳන් නෑනේ අර ලොකු අකුලන මෙට්‍රස් ඉතින් බිම නිදායිනකොට මෙන්න මේ මෙහෙම 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 වෙනවා අපිට ගිය ගමන් මේගොල්ලෝ කිව්වා මේ දැන් භූමිකම්පන් නිතරම වෙනවා බය වෙන්න එපා මෙහෙම මෙහෙම වුණොත් බය වෙන්න එපා එළියට බහලා ඉන්න හැබැයි මෙහෙම මෙහෙම වුණොත් නම් ඉක්මනටම එළියට යන්න ඒ කියන්නේ මම මේ ගෙවල් ඇතුළේ ඉන්න එපා දැන් මම මේක මෙහෙම මෙහෙම වෙන්නේ හැබැයි ඒක ඒ චලනය අපිට පළවෙනි අත්දැකීමනේ හරි ප්‍රබලයි ඉතින් මම එහා කාමරේට මම කතා කළා කිව්වා ඖෂධි මේ මේ කද්ද වෙනවා බලන්නකෝ පවෝ දැන් මේ භූමිකම්පාවක් වෙනවා දැන් පල්හැ ඉන්නවා අනිත් කට්ටිය කැමරා ක්‍රූ එක ඒගොල්ලොත් නැගිටලා ලයිට් දාලා දැන් මේ දැන් ඔන්න නතර වුණා ඒ වගේ තුන් සැරයක් වුණා ඉතින් දැන් අපිට අමාරු නෑ වතුර බෝතලය මෙහෙම තිබ්බා මේ වතුර බෝතලෙ මෙහෙම වෙනවා දැන් අර ස්ලයිඩින් ඩෝස්නේ තියෙන්නේ ඒ දොරවල් මෙහෙම ඉබේ හැරෙනවා වෙනවා මේ කම්පාවට ඉතින් මම හිමිසරේ ජනලෙන් අරලා බැලුවා අවටයිට කිසි ගාණක් නෑ ඒ ඇයිට ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් පහුවෙන්ද හැබැයි න්ියුස් වලට ගියා ඒගොල්ලන්ගේ ඒක රිටමාපක පහකුත් ගන්න එකක් තියෙන සර එකක්. දැන් ඔන්න ලිෆ්ට් එක හිරවිලා බය වුණා. භූමිකම්පාව වෙල බය වුණා. ඔව්. තවත් තියෙනවද? ගින්නක් આવොත්. ඉන්න මත් ගින්නක් આવොත් ඒක ෂූට් කරනවා. ඔව්. ඊට පස්සේ ඒක නාට්‍යයක් දාන්න පුළුවන්. නාට්‍ය කැලේ ඊට පස්සේ නාට්‍ය කැලේ කරගන්නවා. ඒක කරගන්නවා ඒක තමයි ඉතාලි නාට්‍ය. ඒ කියන්නේ අපි හිටපු ඒ නිවාසයේ තට්ටු පහක් විතර තියෙනවා පස්සෙන් තට්ටුවේ නිවසක ගින්නක් අටගත්තා දැන් ෆයර් බ්‍රිගේඩ් එක එනවා ඒක අපිට ලොකු අත්දැකීමක් උනේ වේගුල් කාර්යක්ෂමකම ඒගොල්ලන්ගේ තියෙන මේ වැඩේට තියෙන උනන්දුව ඇවිල්ලා අර දිග ඉනිමග් වල දාලා මේක ලොක්කම අපේ කැමරා කට්ටි ෂූට් කරා ඒවා ටික දැන් නරණලියොත් එහෙමයට දුවනවා වල කරනවා පස්සේ අපිටත් කිව්වා දැන් මේක වැඩිය පැතිරුණොත් ඕගලන්ට මෙතන යන්න වෙනවා මේ ඉන්න එපා මොකද කඩගෙනට ඉන්නේ ඒකින්ද මේ ලෑස්තිල ඉන්න කියලා අපි බය වුණා අපි කොහේ යන්නද දැන් අපි රට නෙමෙයි ක්‍රූ එකක්ම ක්‍රූ එකක් විතරයි ආයි ගෙවල් හොයන්නත් බෑ ඉතින් හොඳලාට එච්චර තත්ත්වයක් උනේ නැහැ හැබැයි පස්සේ අපි ඒක රූපගත කිරීම වල අඩංගු කර අපේ කතාවට සම්බන්ධ කරගත්තා සංස්කරණයේදී ඒක නාට්‍යයට දැම්මා හොඳයි දැන් කතාවෙන් කතාවෙන් යද්දී 8:35 වෙලා විරාමයකට ගිහලා මොද ඔව් නේ විරාමයට ගියාම අපි අමුත්ත ඇයිද මොහොදුරට තමයි කියන්නේ නේ මන් දන්නේ හරි. හරි එහෙමනම් අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ අපිත් එක්ක මේ කතාබහට ඇයව මවිත කරන්න යන අමුත්තත් එක්ක හම්බ වෙමු. හොඳයි. දැන් වන්න අපි බලාගෙන ඉන්න අපි මේ කතාවට එකතු කරගන්න අමුත්ත නැකල්. හැබැයි තාම මම හිතන්නේ මොකක් හරි මාර්ගයේ ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති. තාමත් එන්න අවස්ථාව ලැබිලා නැහැ නිසා කුතුහලය වැඩි වීගෙන යනවා. වැඩි වීගෙන යනවා. දැන් තව සුන්දර තැනකට යන්නේ නම් කුතුහලයෙන් එන්න වැඩි වෙන නිසා දැන් පාසල් කාලේනේ මුල්ම නවකතාවල යන්නේ නේද? හැබැයි ඒක කවුරු හරි අරන් ගිහිල්ලානේ. ඒක තමයි. ඔය ඒක මගේ ළඟ බලාගෙන ඉන්නවා නම් ගෙනල්ලා දෙන්න. අපි කියනවනේ ඔකටම. එතකොට මාහද තුරුලට ගෙනතුරුලට. කඳුකරේ දෝංකාරේ. ඔව්. ඒව ලියපු නිසාද අද වෙනකොට පිටපත් ලියන්න පවයි ලිවීමේ හැකියාව වැඩි උනේ. ඇත්තට මම ලියන්න කලින් කියෙව්වා. මම හුඟක් නවකතා, කෙටි කතා චරිත කතා ගවේෂක කතා ඔක්කොම මං ඉස්කෝලේ කාලේ කියවන්න පුළුවන් වෙච්ච දවසලම කියෙව්වා. ඉතින් මට හොඳ ලයිබ්‍රරියකුත් තිබුණා. ඉතින් ඒ කියවීම තමයි මම ලියන්න යොමු කරේ. ඒක මම හිතන්නේ අනිවාර්යෙන් හුඟක් අයට වෙන දෙයක්. ඉතින් ලියන්නත් මං හුඟක් පිටපත් කියෙව්වා අධ්‍යයනය කරා. විශේෂයෙන්ම 30 වසරයන්ගෙන් මම හුඟක් අහගත්තා පිටපත් ලියන ක්‍රමය. පිටපතක් නිකන් නවකතාවක් ලියනවා වගේ නෙමෙයිනේ. පිටපතකට වඩා වෙනස් දෙයක් තියෙනවනේ. ඉතින් මම හිතන අපිට ඉන්න ශ්‍රේෂ්ඨම පිටපත් රචකයා තමයි 30 වසරයන්. අනිවාර්යෙන්. ඉතින් ඒ ලැබුණු ඒ අධ්‍යයනය තුලින් මම ඉතින් හුඟක් දේවල් ලියන්න කියන්න පුරුදු වුණා. පහු කාලෙක මම මගේ ප්‍රථම ටෙලි පිටපත තමයි මැගී.
මැගී කලින් දිනමින පුවත්පත්ය කොටස් වශයෙන් පළ වුණු චිත්‍ර කතාවක් පින්තුරු කතාවක් ඒ පින්තුරු කතාවට පාදක වෙච්ච බොහෝ අය මේ මැගී ටෙලිවෘත්තාන්තෙත් රඟපෑවා ඉතින් හුඟක් මගේ ප්‍රථම අධ්‍යක්ෂණය ප්‍රථම පිටපත ඒ වගේම මගේ ප්‍රථම නිෂ්පාදනය ටෙලි ඉතින් මම හිතන්නේ මැගී හුඟක් ජනප්‍රිය වුණා මිනිසුන් අතර මාළුකාර මාළු යකන වෙලෙන්දියක් ගැන තිබුණු කතාවක් සාමාන්‍ය කතාවක් ඉතින් ඒ ඒ ලැබපු ඒ උද්‍යෝග පිට මට ඉතින් ඊට පස්සේ දිගටම ලියන්න හිතුණා ඒ ලියන එකයි ඒ පොත් කියවන එකයි අද දක්වාම මං පිටපත් ලියනවා ඉතින් දැන් අර ෆොටෝ එකක් අරගෙන ගිහිල්ලා තිස්ස අබේසේකර මහත්මයා මේ ආතරියෝ අමරසේන මහත්මයා ගැන මේ මට මේ ගෑන් ළමයා පොඩ්ඩක් සම්බන්ධ කරලා දෙන්න පුළුවන් කවුද මේ මගේ මට ඔක තමයි ඉස්සලා අහන්න ඕනේ මං කිව්වේ කාරී සුන්දර සිද්ධියක් කියලා ඔව් ඒ එතනින් පස්සේ මේ මං හිතන්නේ සැමියා දීපු උත්තරේ හරි ලස්සනයි නේ ඒක තමයි දැන් මම දන්නේ පස්සේ ඕක එතකොට දැන් අපි විවාහ ගිවිසගෙන ඉන්න කාලේ මම හිතන්නේ කසාද බඳලා නැහැ එතකොට ඉතින් ගිහිල්ලා අහලා තිනවා මේ 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 ළමයා අඳුරනවාද මෙයා මේ නරිබෑනිතුරු මම රඟපානවානේ මෙයා හොයනවා අපි මේ මේ චිත්‍රපටියට ගන්න එතකොට ඉතින් අමර හිනා වෙලා කියලා තිනවා දැන් මේ මම බඳින්න එක්කෙනානේ මේ නහවලානේ කියලා ආ ඇත්ත දෙහෙන ඉතින් අපිට දෙන්නකො මේ චිත්‍රපටේ මම හිතන්නේ ඒ අර ඔබ කිව්ව දෙලොවක් අතර චිත්‍රපටයේ චරිතයට එතකොට ඉතින් මේ විවාහයත් එක්කම ඒ වගේ මට ඒක මගේ ඇරුණා පස්සේ ඉතින් කොහොම හරි තිස්සබ්බේසේකරගේ අනුදැන්ම උඩම තමයි මම ඊළඟ චිත්‍රපටේ සම්බන්ධ වුණේ දැන් ඔබගේ ඔබ පරක්කු වෙලා ශ්‍රේෂ්ඨයට ආවට පරක්කු වෙලා කියලා කෙනෙක් අදහස් කරේ මම විවාහයෙන් පස්සේ සිනමාවට ආව වුණාට ඔබ ගොඩාක් වැඩ කරලා තියෙනවා ඒක හේතුව විදිහට මම දකින්නේ දැන් බොහෝ රංගන ශිල්පීන් වෙන්න පුළුවන් කලාවින්න වැඩක් එනකල් බලාගෙන ඉන්නවා ඔබ හැබැයි වැඩක් කරනවා සහ අනිත් අයත් වැඩ දෙනවා ඉතින් ඒ නිසා අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන් කියලා තමයි කවදාවත් ඔබ නිකන් හිටින්න නැද්ද මේ ශිෂ්‍යට ආවට පස්සේ ඇත්තටම එහෙම දෙයකට මම කැමති නැහැ නිකන් ඉන්නකොට හරි හිස් ගතියක් දැනෙනවා මොකක් හරි වැඩ කෙනෙක්ව ලියන්න පුළුවන් අපිට හුඟක් අය මේ පැහැරන්න දෙයක් තමයි නිකන් ඉන්න හුඟක් අය කැමති අද සමාජයේ ඒක කාලේ නාස්ති කිරීමක් කියලා මට හිතෙනවා මොකද නිකන් ඉන්න එක ලියනවා එහෙම නැත්නම් කියවනවා එහෙම නැත්නම් පොතක් පතක් බලනවා මේ පත්‍රයක් බලනවා එදිනෙදා රටේ තොරතුරු බලනවා එහෙම නැත්නම් ඉතින් අපේ කලා ශිල්පයට සම්බන්ධ නාට්‍යයක් චිත්‍රපටයක් වගේ දෙයක් නරඹන්න යනවා මම හරි ආසයි විදේශීය සංචාරය කරන්න ඉතින් ඉස්කෝලේ යන කාලේ මගේ හීනයක් මම මේ ප්ලේන් උඩින් යනකොට බලනවා අනේ මට කවදාද මේක කියන්න හම්බ වෙයිද කවදා ලැබෙයිද කියලා ඉතින් නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා ඉතින් මම හිතන්නේ එහෙම දැනගෙන වෙන්නේ නැති තාත්තමාව එක්කන්ගේ එතකොට පිටරට නෙමෙයි ලංකාව ඇතුළෙම තිබුණා ගුවන් සේවයක් මාව එක්කන් ගියා මේ එදා ඒ වෙලාවේදී ඉතින් මට පුදුම බයක් ඇති වුණා මේ ඉතින් ආසාවට බයයිනේ ඉතින් එහෙම බලනකොට ජනලෙන් පල්ලෙයා තනිකරම බලාකුළු ඉතින් මම කෑ ගහනකොට තාත්තරාන් තාති බලන්නකො ආකාශය ඔක්කොම බිමනේ අපිට තුඩින්ද යන්නේ කියලා ඉතින් බලාකුළු ඉතින් ඒ වගේ හැම අත්දැකීමක්ම මට ලැබලා දුන්නේ දෙමව්පියෝ දැන් මේ වන විටත් ඇය නිකන් ඉන්නේ අද දවසෙත් වැඩක් කරනවා ඊයේ දවසෙත් වැඩක් කරනවා ඒ විදිහට තමයි ඇගේ කාලසටහන සැකසලා තියෙන්නේ ඒ නිසාම අපේ කාලසටහනෙත් අවසාන තප්පර විනාඩි 15ට එන්නට කලින් තියෙන පොඩි කණිසමක් එක බලන්නකෝ කොහොමද හරි අවසාන මිනිත්තු 10ට අපි ළමිලා ඉන්නේ මේ දවස්වලත් ඔබ නිකන් ඉන්නේ චිත්‍රපටියක වැඩ කරනවා දැන් මේ වැඩසටහනින් පස්සෙත් යනවානේ ඔව් ඒත් වශයෙන්ම මම අරුතෙන්ම මම නිෂ්පාදනයේ මම සම නිෂ්පාදක තව නිෂ්පාදක කීප දෙනෙක් ඉන්නවා රුවන් ජයසිංහ ලීලානි පෙරේරා දේවංජලා සරෝජිනී අපේ ශේෂ්ත්‍රයමයි පාදයාත්‍රා කියන චිත්‍රපටිය මේකේ පිටපත ලිව්වේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ඉතින් මම මේකේ චරිත රඟපානවා තවත් අපේ ශේෂ්ත්‍රයේ ප්‍රධාන කොට හිතන නළුනි රාශියක් රඟපානවා දැන් රූපගත කිරීම දෙබස් පටිගත කිරීම සංස්කරණ ඔක්කොම ඉවරයි අද තමයි මියුසික් රෙකෝඩ් කරන්නේ රූපගත කිරීම කරේ කොහෙද රූපගත කිරීම මම ඉතින් ආසයිනේ කොහොමත් අපේ රටයි විදේශයයි සම්බන්ධ කරගන්න මේක ශ්‍රී ලංකාව සහ නේපාලේ කත්මන්දු නුවර ඉතින් ඇත්තටම මේ ඒකත් වෙනස් අත්දැකීමක් වෙයි මොකද මේ කත්මන්දු නුවර මේ නේපාලේ මිනිසුනුත් හරියම බොහොම හිත හොඳ බොහොම ත්‍යාගශීලී ඒ වගේම පොසත් රටක් නෙමෙයි නමුත් පොසත්කම නෙමෙයි එතන තියෙන මනුස්සකම තියෙන මිනිසු කියලා මට හිතෙනවා හොඳයි ওই විදිහට දැන් ඒ දේවල් ඔක්කොම සල්සද්දි අමුත්තා එන්නේ නැද්ද තාම නෑනේ ඒක තමයි
කමන්නේ අපි අන්තිම මොහොත වෙනකම් බලාපොරොත්තු වෙමු අමතර. විනාඩි 10ක් කර ඉන්න පුළුවන්. දුරකථන ඇමතුමුත් හැබැයි ගොඩක් එනවා අනුමාන කරලා. හුඟක් අය කතා කරලා කියලා තිබ්බ හැබැයි මං හිතන විදිහට තාමත් හරි පිළිතුර කවුරුත් දීලා නැහැ. ආගේ නමුත්ව දැන් කියන්න තොන්න කවුරු හරි. ඒක අනුමාන කරනවා. ගොඩක් අනුමාන කරනවා. අපි හිටපොන් අනුමාන කළා හරි උත්තර දෙන්න හැටි තෑගකුත් දෙනවා. අද එහෙම සලස්මක් නැහැ හැබැයි මේ අමුත්තන ටික ප්‍රශ්න. හරි ඒත් එක්කම අපි දැන් කතා කරොත් එහෙම ශේෂ්ත්‍රේ රැඳී සිටීම ගැන දැන් අද අපි දකිනවා ඉස්සරට වඩා ගොඩාක් අවස්ථාවන් තියෙනවානේ ශේෂ්ත්‍රයට එන්න ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් ගීත රූප රචනා වෙන්න පුළුවන් නිරූපණ ශිල්පය මොනවා හරි වෙලා ශේෂ්ත්‍රයට එනවා ආවට දැන් දීර්ඝ කාලයක් රැඳී ඉන්න බෑනේ නමුත් ඔබ ගත්තට පස්සේ දශක ගණනාවක් රැඳී ඉඳලා තියෙනවා ඇයි මෙහෙමද හැඳිලා ඉන්න බැරි අද වර්තමානයේ දැන් විරාගයේ සරෝජනී එහෙම අදටත් අපිට හරි මතකයිනේ අවුරුද්දයි දෙකයි දැන් ආයේ ගොඩක් කාලාට ඉවරයිනේ එහෙම එක එකනා ගේ පැවැත්මත් එක්ක තමයි ඒක ගමන් කරන්නේ තමන්ගේ ජීවන ගමන කලා ගමන විශේෂයෙන්ම පැවැත්ම හැදියාව කැපවීම තමන් කරන ශේෂ්ත්‍රයට තියෙන ගෞරවය ආදරය එකමුතුව බැඳීම මේ ගොඩාක් දේවල් අපි කලා ශේෂ්ත්‍රය තුළ අපි අගය කරන්න ඕනේ රැක ගන්න ඕන දේවල් සාමාන්‍යයෙන් රැකියාවක් කරනවා වගේ නෙමෙයි වෙනස් ඉතින් මේ වෙනස අපි තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම කැපවීම කියන එක. මොකද කැපවීමක් උනේ නැතිනම් මොකද අපිට දුක් විඳින්න වෙනවා. කලාව සුන්දරයි, කලාවේ දකින නිර්මාණ සුන්දරයි, රස විඳිනවා. නමුත් කලාව ඇතුලේ තියෙන තරමක දුකක්. නමුත් ඒ දුක හරි සතුටක් අපිට. ඒකට අපි දැන් පුරුදු වෙලා ඉන්නේ. අපිට ඒක ඕනේ. නැත්තම් මොකද වගේ අර දුක කියලා කියන්නේ අර කට්ට කියන එකද? ඔව් කට්ට. නිදි බරන්න තියෙනවා, අවුවේ ඉන්න තියෙනවා, වේචන රූපනේ දාගෙන දවස දිගටම ඉන්න තියෙනවා රෑවෙල ගෙදර ඇවිල්ලා මේ ඔක්කොම අහක්කල් නිදාගන්න රෑ එක දෙක වෙනවා එතකොට දුර පළාත්වලට යන්න තියෙනවා ගෙවල් වලින් ඈත් වෙලා ඉතින් මේ හැම දෙයක්ම දුකක් තමයි නමුත් ඒකේ තියෙන සුන්දරත්වය අපි විඳින්න දැනගන්න ඕනේ එහෙම නැතුව ඒ ක්‍රියාවලියට බාධා කරන ක්‍රියාවලියට සහයෝග නොදෙන උගහක් අයට ශේෂ්ත්‍රය තුළ උගහක් රැඳෙන්න අමාරුයි මොකද එතකොට එයාව එපා වෙනවා අනිත් අයට එයාටත් එපා වෙනවා ශේෂ්ත්‍රය ජනප්‍රියත්වයේ සිටීම නැත්නම් ජනප්‍රිය වීම කියන එක කවදා හරි ඔබේ ඉලක්කයක් කරලා තිබ්බද ජනප්‍රිය පසුපස හඹා යන්න නම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ නමුත් මම හිතන්නේ ඒක ඉබේම ලැබෙනවා ආ ජනප්‍රියත්වය ඔබ පසුපස හඹාව මම හිතන්නේ ඒක ඉබේම ලැබෙනවා ඒ ලැබෙන දේටත් මම අර කලින් කිව්වා වගේ අර දේවල් හරි අවශ්‍යයි අපි සුන්දර වෙන්න ඕනේ සරල වෙන්න ඕනේ සරලමනේ කරමට විරල මිනිස්සෙක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති OCIC සරසවි එතකොට ජනාධිපති සම්මාන වගේ දේවල් ඇගේ කුසලතා වෙනුවෙන් නැගීම් විදිහට ලැබුණේ. දැන් ඒත් එක මහන්න කැමති දැන් අපේ රටේ සිනමාවේ ස්වර්ණමය යුගය ඔබ නියෝජනය කරපු කෙනෙක්, ඒ කාලේ සිනමාව දැකපු කෙනෙක්, ඒ කාලේ සිනමාවත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. අද වෙනකොට අපේ රටේ සිනමාව කොයි වගේ තැනකද තියෙන්නේ? අනාගතේ අපේ රටේ සිනමාව කොයි තැනකට යයිද? අපේ රටේ සිනමාවේ විවිධ ගැටලු තිබුණා පහුගිය කාලේ අර ජනවාර්ගික ප්‍රශ්නයත් ඒ වගේම චිත්‍රපට ශේෂ්ත්‍රය තුළ තිබුණා වූ විවිධ ගැටලුත් තිබුණා චිත්‍රපට කරන්න පුළුවන් චිත්‍රපට නිර්මාණය කරන්න පුළුවන් අපේ රට ජාත්‍යන්තරගේ චිත්‍රපට තියෙනවා නමුත් අපේ රටේ තිබුණේ හුඟක්ම චිත්‍රපට බෙදාහැරීමේ ප්‍රශ්න තමයි තිබුණේ අපිට මේ කාලේ මතුවලා තිබුණේ ඒ කාලෙට වැඩිය මේ බෙදාහැරීමේ ප්‍රශ්නේ උඩ චිත්‍රපට නිෂ්පාදකවරු හුඟක් දෙනෙක් චිත්‍රපට ශේෂ්ත්‍රයෙන් ඈත් වෙලා ගියා. නමුත් මම හිතනවා දැන්ට පොඩි අපිට තියෙනවා පොඩි ලකුණක්. වර්තමානයේ මම ඊපෙරද මම දැක්කා මේ ප්‍රවෘත්ති තුලින් බෙදාහැරීමේ අංශය තනිකරම චිත්‍රපට සංස්ථාවට පවරගත්තයි කියන එක අපේ සංස්කෘතික ඇමතුම විජේදාස රාජපක්ෂ මහත්මයාගේ නියෝගයක් මත මේක ස්ථිර වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක හොඳ ලකුණක් අපේ සිනමාව ඉදිරි ගමනට. මොකද බෙදාහැරීමයි චිත්‍රපට නිෂ්පාදනයයි පෙන්වීමයි හැම දෙයක්ම එකට එකතු වෙලා යන්න ඕන ගමනක්. මේක වෙන වෙනම යන්න ගියොත් නිෂ්පාදකවරු අමාරු වෙනවා. මේ සිතුවිලි ප්‍රශ්නයක් අහන්න කිව්වා. එයාට අහන්න බෑ කියලා මට අහන්න කිව්වා. ඒ නිසා මම අහන්නම්. මේ ඒත් එක්කම කිව්වා සිතුවිලි කිව්වා මගේ වාසිය දැන් කියන්නත් එපා කියලා. ඒ කියන්නේ එයාගේ වාසිය. ඔව්. අහන්න කිව්වා. මෙහෙම අහන්න කිව්වා. ඒක අනිත් පැත්ත කියලා හිතා ගන්න ඕන කෙනෙක්. අහන්න කිව්වා මේ මෙච්චර කාලයක් කොහොමද ඔය ලස්සන සුන්දරත්වය රැකගෙන ඉන්නේ අවුරුදු 70 පන්න කොටත් කියලා. ඒක තමයි. එයාට හන් ලැජ්ජ කියලා මට හන් දුවා. අනේ බලන්න. නෑ ඒකටත් එක හේතුවක් තමයි අපි ජීවිතේ තේරුම් ගන්න ඕනනේ. ජීවිතේ කියන එක අපි කවදා හරි අපි වයසට යනවා අපිට යන්නත් වෙනවා ජීවිතය අතහැරලා. ඒ ගැන හිතලා
ඒ ගැන දැනගෙන අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් ජීවිතේ සරල බව. මොකද මම බෞද්ධාගමේ. ඉතින් අපිට බෞද්ධාගමේ කියලා තියෙන්නෙත් මධ්‍යස්ථව ජීවත් වෙන්න කියලයි. ඒකත් මම අනුගමනය කරන උගත් දුරට. කෑම බීම පවා හැසිරීම පවා නිදිමැරීම පවා හැමදේම තමන් තමන්ට ආදරය කරන්න ඕනේ. අනිත්ට ආදරය කරනවා වගේ තමන්ගේ සිරුරට තමන්ගේ ගති පැවතුම් වලට ආදරය කරපුවහම තමන්ගේ හිත පිරිසිදු කරුණාම ඊර්ෂ්‍යාව ක්‍රෝධය වගේ දේවල් හිතින් ඈත් වුණාම තමන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා. ඒ වගේම හොඳ හොඳ පෙනුමකුත් ලැබෙනවා. මම සිතුවේ මතක තියාගන්න. අයි සිතුවිලි ගැන එහෙම කියන්නේ. නෑ නෑ. තරජිද යන්න මට අහන්නේ ඒකයි මං කියන්නේ. මතක තියාගන්න කියලා දේවල්. හරි. දැන් ඉතින් මෙහෙම අපිට අමුතර අවස්ථාවක් නෑ. හැබැයි දැන් අපිට අමුත්ත කවුද කියලා කියනවා. මම දැන් උදව්වක් කරන්න උත්තර හොයාගන්න පුළුවන් උදව්වක්. තිස්සබේස එක ඔබ හොයාගෙන ආවන පින්තූරයක් කරගෙන. ඒ වගේම ඔබ පින්තූරයක් ඔස්සේ තව කෙනෙක්ව හෙව්වා. එයාත් විවාහ වුණාට පස්සේ ශේෂ්ත්‍රයට ගෙනාපු කෙනෙක්. ඔබ තමයි ගෙනාවේ. මහොට පස්සේ සේමිනිතුරේ ඉල්ලන්නේ දයන්විතාරණ මහත්මයාගෙන්. දයන්විතාරණ මහත්මයාගෙන්. එයා තමයි. ඒ උදව්ව කියන ඉස්ලාම් කියනවා. ඔව් ඔව්. හැබැයි මොකද්ද හේතුව දන්නේ? ඊ රාත්‍රියේදීත් කතා කරපු වෙලාවක කිව්වා හතමාටට වගේ එනවා ඔක්කොම හරි කියලා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ. හදිසියක් මේ පැත්ත හරි. දැන් මමත් ඉන්නේ මේ පැත්තෙමයි. අපි ලොකු ප්‍රවුමක් ගහ තමයි අපේ මේ මේ මෙතෙන්ට පැමිණි මේ වාහන තදබදය නිසා. මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. කොහොමත් එයා 6:55 වෙනි ඉස්ලාම දෙන්න එනවා කිව්ව මොකක් හරි ගැටලුවක් වෙන්න ඇති. ඉතින් ආවන මිරතර සුන්දරයි මේ කතාව. තවත් දේවල් කතා කරන්න තිබුණා මට. එහෙමනම් බොහොම ස්තුතියි. අය නැති වුණත් අපි ගොඩාක් දේවල් කතා කරා. අනිවාර්යයෙන්ම. හරි රසවත්. බොහොම ස්තුතියි අපි අතට මගේ. මතක් කරා. සුන්දර ළමා කාලේ අතීතය සුන්දරයි නේද? බොහොම ස්තුතියි අපි ඔබට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. විතරක් නෙමෙයි ඉදිරියේ කරන වැඩ මේ චිත්‍රපටයේ සියල්ල සාර්ථක කරන තව ලංකාවේ සිනමාවට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට බොහෝ මෙහෙවරක් කරන්න අපට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. අයිබෝන්.